අයිබෝන්. ඉතින් අදත් ඔගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක එක්කහ වෙනාට බොහොම ස්තුතියි. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න හදන්නේ පරිගණක බේසික්ස් ගැන. ඒ කියන්නේ ඔගොල්ලන්ට පරිගණක ගැන එහෙම අවබෝධයක් නැත්නම් හොඳ අවස්ථාවක් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා ඉගෙන ගන්න, ඔගොල්ලන්ට මුල සිට ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්. ඉතින් කැමති අය බලන්න, කැමති අය ෂෙයා කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔගොල්ලන්ට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඔගොල්ලන්ට ඇතරම් දැනුමක් තිබුණ නැත්නම් මේක හොඳ අවස්ථාවක් ඔගොල්ලන්ට ඉගෙන ගන්න. පළවෙනිම එක තමයි පරිගණකයක් තියෙන ඕනම කෙනෙක් කරේ තමන් පරිගණකයක් ඔන් කරගන්න එක. ඉතින් ඔන් කරගන්නේ කොහොමද? පවර් බටන් එක. මේක තමයි පවර් බටන් එක. ඉතින් මේ පවර් බටන් එක අඳුරගන්නේ කොහොමද? පවර් බටන් එක කියන්නේ යුනිවර්සල් සංකේතයක්. ඒ කියන්නේ මුළු ලෝකයටම එකම සංකේතයක් තියෙන රවුමක් තියෙනවා. ඒ රවුමේ මෙහි අතර ඉල්කැලක් තියෙනවා. ඉතින් මේ හැම එකකම පවර් බටන් එක එහෙම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ සමහර වෙලේ සංකේත ගහලා නැතුව ඇති. නමුත් ඊළඟ සමහර වෙලේ පවර් බටන් එක හොයාගන්නත් අමාරුකම් තියෙනවා සමහර වෙලේ. මේ නමුත් පළවෙනිම එකදී පවර් බටන් එක. ඊට සමහර මැෂින්ස් වල තියෙනවා රීස්ටාර්ට් බටන් එක. ඉතින් දැන් මේ වගේ මැෂින්ස් වල මේ වගේ රීස්ටාර්ට් බටන් එකක් නැහැ. නමුත් මෙවෙ තියෙන පවර් බටන් එක විතරයි. ඊට මේ වගේ ටවර්ස් වල රීස්ටාර්ට් බටන් එකක් තියෙනවා. මේ රීස්ටාර්ට් බටන් එක හරි වැදගත්. ඒ කාලේ අපි කම්පියුටර් ඉගෙන ගන්න කාලේ, අද වගේ නෙමෙයි, Windows 95, Windows 98, 2000 හැව ගොඩක් වෙලාවට බ්ලූ ස්ක්‍රීන් එනවා, මැෂින් එක ස්ටක් වෙනවා. එතකොට එහෙම නැත්නම් පවර් කේබල් එක ගලවන්න ඕනේ. එහෙම නැත්නම් මේ බටන් එක තමයි මැජික් බටන් එක වගේ අපිට උදව් කරේ. මොකද මේක අපි ඔබපු ගමන් මැෂින් එක ආයෙ රීස්ටාර්ට් වෙනවා. වාසනාවකට අද Windows 10 වල ඔය ඒ වගේ ස්ටක් වෙන ගතිය බ්ලූ ස්ක්‍රීන් එක නැහැ. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ ගොඩක් මේ ඔගොල්ලන්ට ඒ වගේ මේ අකරතැබ් වලට මූණ දෙන්න වෙන්නේ නැහැ. මොකද Windows 10 ගොඩාක් හොඳයි ඔපරේටිං සිස්ටම් එක. Windows 95, 98, 2000 XP ඒවත් එක කම්පෙයර් කරාම. ඒක නිසා පවර් බටන් එක තමයි පළවෙනිම දේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලිද කියලා පරිගණකයේ පිටිපස්ස. අපි මේ පිටිපස්ස කෝණ එකක් අපි ඒ කියන්නේ කාණ්ඩ වලට බෙදාගත්තොත් අපිට ලේසි. ඒ කියන්නේ දැන් ඕගොල්ලොන්ට මේක ඇවිල්ලා CPU එකනේ, මේක ඇවිල්ලා මේකෙන් මොනිටර් එකට අපි අරගෙන යනවා වීඩියෝ, එහෙම නැත්නම් දර්ශන අරගෙන යනවා සිග්නල්. ඉතින් ඒ දර්ශන අරගෙන යන්න පුළුවන් පෝට්ස් තියෙනවා. ඒ පෝට්ස් වලට කියන්නේ එකක් තමයි පළවෙනි එක DVI, අනිත් එක තමයි VGA, අනිත් එක වෙන්න පුළුවන් මේ වගේ HDMI කියන එක. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඔගලන්ට පේනවා ඇති, මම මේ පොඩි මැෂින් එකෙන් පෙන්නන්නම් ඔගලන්ට. මේ තියෙන ඩිස්ප්ලේ පෝට් කියන එක මේක HDMI පෝට් එකයි. ගොඩක් කලාවට වරදින්න පුළුවන්. මොකද දෙකම එක හා සමානයි. හැබැයි වෙනසක් තියෙනවා HDMI පෝට් එකයි ඩිස්ප්ලේ පෝට් එකයි. පේනවා ඇති HDMI පෝට් එකේ අර එක පැත්තක දෙපැත්තෙන්ම කැපිලා වගේ තියෙනවා. හැබැයි ඩිස්ප්ලේ පෝට් එකේ එහෙම නැහැ. ඩිස්ප්ලේ පෝට් එකේ තියෙන්නේ එක පැත්තක විතරක් කැපිලා වගේ. ඒක නිසා ඒක අඳුරගන්න පුළුවන්. ඉතින් මේක HDMI පෝට් එක, මේක ඩිස්ප්ලේ පෝට් එක. ඉතින් ඒක නිසා මේ ඒ දෙක වරදින්නේ නැහැ. මොකද්ද මේ දෙකේ සමානත්වය? සමානත්වය තමයි මේ දෙකේම පුළුවන් වීඩියෝ සහ ඕඩියෝ, එහෙම නැත්නම් ශබ්දය සහ රූපය දෙකම අරගෙන යන්න පුළුවන් මේ කේබල් දෙකටම. මේ දෙකේ වෙනස ඇයි මේ ඩිස්ප්ලේ පෝට් හරි HDMI පෝට් හරි එන්නේ? HDMI පෝට් එක කියන්නේ ලයිසන්ස් පෝට් එකක්. ඒ කියන්නේ මේගොල්ලෝ දාන හැම HDMI පෝට් එකකටම 0.7ක් වගේ, කියන්නේ 7-7ක් වගේ ගෙවන්න ඕනේ HDMI ලයිසන්ස් වලට. හැබැයි මේ ඩිස්ප්ලේ පෝට් එකේ ඒකට ලයිසන්ස් නැති එකක්. ඉතින් ඒක නිසා ඒක මේ දැම්මට ඒගොල්ලොන්ට සල්ලි ගෙවන්න ඕනේ නැහැ කාටවත්. ඉතින් ඒක නිසා ගොඩක් අය මේ ඩිස්ප්ලේ පෝට් ගොඩක් මේ ඇතුළත් කරනවා මැෂින්ස් වලට. මොකද ඒ කියන්නේ 7 ගාන චූටි වුණාට මේවා මිලියන් ගණන් හදනකොට ඒගොල්ලන්ට සැලකිය යුතු මුදලක් ඒකට වැය වෙන හින්දා. ඉතින් ඒ කොහොම වුණත් HDMI ගොඩක් TV වල එන්නේ HDMI. ඒක නිසා ඔයගොල්ලන්ට HDMI පෝට් එක බහුලව දකින්නත් පුළුවන්. ඉතින් අපි කතා කරා එතකොට DVI පෝට් එක
VGA පෝට් එක, HDMI පෝට් එක, display පෝට් එක. ඔය තමයි ප්‍රධාන වශයෙන් වීඩියෝ වලට. ඉතින් එතකොට HDMI සහ display පෝට් එකේ වෙනස මේ දෙකත් එක්ක compare කරාම ඒ අලුත් ports දෙකේ වීඩියෝ සහ ඔඩියෝ දෙකම රැගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලෝ හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ඒ කාරණාව කියලා. ඉතින් ඊළඟට අපි බලුවොත් එහෙම ඊට පස්සේ USB port. ඔයගොල්ලෝ හැමෝම අහලා තියෙනවා. ඔයගොල්ලෝ ඔය ෆෝන් එකක් ගත්තොත් micro USB කියලා තියෙනවා. Samsung ෆෝන් වල, Android ෆෝන් වල ගොඩක් කලර් තියෙන micro USB port. එහෙම නැත්නම් දැන් අලුත් ඒවා තියෙනවා USB-C port එක. ඉතින් එතකොට නම් පරිගණකවල තියෙනවා USB port එක, standard USB port. ඉතින් USB port ගත්තාම ඒකේ ඔයගොල්ලන් පේනවා තියෙන normal කළු පාටින් තියෙන ඒවා තියෙනවා. ඊට අමතරව මේ වගේ නිල් පාටින් තියෙන USB port තියෙනවා. මොකද්ද වෙනස? මේ කළු පාටින් තියෙන ගොඩක් කාලවලට USB 2.0. ඒ කියන්නේ කලින් USB මේ port එක. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඔය මේ machine වල USB 3.0. දැන් මේකට පස්සෙත් අලුතෙන් ආව USB 3.1 කියලා. ඒක නිසා මේ ports අලුත් වෙනවා එන්න. මොකද්ද ඒකේ වෙනස? තමයි දත්ත ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. කියන්නේ හුවමාරු කරන්න පුළුවන් වේගයේ අඩු වැඩි එක තමයි මේ අලුත් ports වල වැඩියෙන් දත්ත හුවමාරු කරන්න පුළුවන්. පරණ ports වල ඊට වැඩිය, ඒ කියන්නේ කාලේ ටෙක්නොලොජි එක පරණ හින්දා ඒ කාලේ තිබ්බ ප්‍රමාණයට වැඩිය අලුත් ඒවා වැඩියෙන් දත්ත හුවමාරු කරන්න පුළුවන්. ඉතින් USB port එකේ මොකද job එක? ඒක හරහා තමයි අපි keyboard, mouse, ඊට පස්සේ printer එක, webcam එකක්, ඊට අමතරව අපේ camera හරි ඕනම දෙයක් පරිගණකයට සම්බන්ධ කරන්නේ scan එකක්. මේ හැම එකක්ම අපි පරිගණකයට සම්බන්ධ කරන්නේ මේ USB port හරහා. ඊට අමතරව external hard drive එකක්, අපේ phone එක, මේ සියලු දේ. ඒකෙන්ද USB port එක හරි වැදගත් දෙයක්. USB කියන්නේ universal serial bus කියන එක. ඊට අමතරව ඕගොල්ලන් පේනවා ඇති මෙතන මේ round port එකක් තියෙනවා. මේකට කියන්නේ PS2 කියලා. මේ PS2 අද මේ මේ machine එක දැත්තොත් ඒක ඇත්තවත් නැහැ. හැබැයි මෙතන මේ පල්හ තියෙන desktop එකේ ගත්තොත් ඒකේ තියෙනවා keyboard එකටයි mouse එකටයි. මේ දම් පාටින් තියෙන keyboard එකට dedicated port එක, ඊට පස්සේ mouse එක තමයි කොළ පාටින් තියෙන්නේ. ඉතින් මේක දැන් නැති වීගෙන යන port එක. මොකද හේතුව USB වගේ එකක් ආවන් පස්සේ USB එකේ ඕන එකක්, ඕන device එකක් ඒකට ගහලා වැඩ කරගන්න පුළුවන්කම තියෙනවා. ඕගොල්ලන් පේනවා ඇති ethernet මේකට එන්නේ. ඕගොල්ලෝ network cables, එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ router එකට modem එකට connect කරන්න ඕන නම් මේකට තමයි connect කරන්නේ. දැන් wireless නැත්නම් ඔයගොල්ලන්ට cable එකක් කරා තමයි internet එකට හරි network එකට හරි මේ connect වෙන්න තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ port එක තමයි එතනදී ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ. මේකට කියන්නේ ethernet port එක කියලා. ඉතින් මේකෙත් තියෙනවා එක එක speed තියෙනවා. දැන් තියෙන ගොඩාක් ports gigabit port. ඒක තමයි මේ port එකේ job එක. ඒ කියන්නේ ඔගොල්ලෝ network එකට, ඒ කියන්නේ ජාලයකට, පරිගණක ජාලයකට සම්බන්ධ වෙනවා නම් ඒක මේක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තමයි හොඳම එක. මොකද මේකෙන් ඔගොල්ලෝ connect වුණොත් ඔගොල්ලොන්ගේ connection එක stable එක. මොකද හේතුව මේ cable එක හරහා දිගටම නොකඩවා යන්න පුළුවන්. සමහරලාට Wi-Fi වලදී ඒකේ ඒ අවතර පිටාවේ එක එක disturbance තියෙනවා නම් ඒකට ඒ කියන්නේ ඒකට ඒක ඉෆෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මගේ මේ රෙකමෙන්ඩේෂන් එක තමයි ඔයගොල්ලෝ ගොඩක් කලවට මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් මේක හරහා සම්බන්ධ වෙන්න. මොකද ඒක සිකියුරිටි එකත් වැඩි, කාටත් ඒක හැක් කරන්න පුළුවන්කම තියෙන එක අඩුයි. ඊළඟට මෙතන තියෙනවා ports වගේ. මේවා ඇවිල්ලා ඔඩියෝ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පේනවා ඇති පැහැදිලිවම මෙතන තියෙනවා part එක එක පාටින් තියෙන්නේ. මේ කොළ පාට එක තමයි කොළ පාටින් තියෙන්නේ ඔඩියෝ අවුට් එක. දැන් ඔයගොල්ලෝ හිතන මේ HDMI එක ඔයගොල්ලෝ connect කරොත් එහෙම ස්පීකර්ස් තියෙන මොනිටර් එකකට උගලන්ට මේකයි අමුතුවෙන් කනෙක්ට් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේක අවශ්‍ය වෙන්නේ ඕගොල්ලෝ DVI හරි VGA හරි HDMI හරි display port හරි කනෙක්ට් කරාට ඒ මොනිටර්ගේ ස්පීකර්ස් නැත්තම් ඕගොල්ලන්ට වෙනම ස්පීකර්ස් කනෙක්ට් කරන්න වෙනවා. එතකොට තමයි සද්දේ ඕගොල්ලන්ට ගන්න පුළුවන් port එක තමයි මේක. මේ කොළ පාටින් තියෙන්නේ. ඉතින් ඒක තමයි line out එක. එතකොට මේ රෝස පාටින් තියෙන්නේ mic එක. ඊට පස්සේ මේ නිල් පාටින් තියෙන්නේ line in එක.
ඔගලන්ට ඉන්න එකත්වෙන්න පුළුවන් මේ කරම හරි රෙකෝඩ් කරන්න. ඊට පස්සේ ඉතින් මේ අනිත්‍යවත් ඔගුලන්ට දැන් 5.1 7.1 ඒවා තියෙනවා නම් ඔගුලන්ට මේ අනිත්‍යවත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒක බෝඩ් එකකින් බෝඩ් එකට වෙනස් වෙනවා. ගොඩාක් ලවට මේ තුන තමයි මේ පාඩ තුන තියෙන එක තමයි ඔගුලන්ට ගොඩාක් මැෂින්ස් වල දකින්න පුළුවන්කම තියෙන. ඔගොලු දැන් මේ මැෂින් එකේ දැක්කොත් ඔගුලන්ට පේනයි මැෂින් එකේ ඔයගොල්ලෝ පේනවා ඇති මේ තියෙන්නේ මම කිව්වේ මේක තමයි ගොඩක් වෙලාට මෝස්ට් කොමන් එහෙම නැත්නම් බහුලව තියෙන පෝට් තුන තමයි මේ තුන. මොකද මේ තුන තිබ්බොත් ඇති ඔයගොල්ලන්ට සද්දේ ගන්න ස්ටීරියෝ හරි සරවුන්ඩ් ඉෆෙක්ට් එකක් වුණත් වර්චුවල් සරවුන්ඩ් ඉෆෙක්ට් එකක් වුණත් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා දැන් ඔයගොල්ලන්ට මේ පිටිපස්සේ බැක් පැනල් එක ගැන අවබෝධයක් ඇති කියලා. ඉතින් මම කලින් ඔයගොල්ලන්ට කිව්වා අර මේ මැෂින් එකේ තියෙනවා සීරියල් පෝට් එක. මේ සීරියල් පෝට් එකේ ජොබ් එක මොකද්ද? මේ වගේ පෝට් එකක් ඔයගොල්ලෝ දැක්කොත් මොකද්ද මේකේ ජොබ් එක? මේක කමියුනිකේෂන් එහෙම නැත්නම් ඉස්සර පරණ මෝඩම්ස් තිබ්බා ඔයගොල්ලෝ එක්ස්ටර්නල් මෝඩම්ස් තිබ්බා. එහෙම නැත්නම් ඔය කන්ස්ට්‍රක්ෂන් කම්පැනි වල වගේ ඒගොල්ලොන්ගේ තියෙනවා එක එක ඩිවයිස් කමර්ෂියල් ඩිවයිස් තියෙනවා. ඒ කියන්නේ මේවට සම්බන්ධ වෙන්න. හැබැයි ඒවා අදත් අයින් වෙගෙන යන තරමට ඇවිල්ලා තියෙන USB පෝට් එක මේවා හැම එකක්ම රිප්ලේස් කරා. ඒක නිසා මේක මේවට කියන්නේ කොම්පෝට් කියලා. මේ කමියුනිකේෂන් පෝට් එකක් තමයි මේක සීරියල් පෝට් එක. ඒක නිසා එක කන්ෆියුස් කරගන්න අවශ්‍ය නැහැ. මේක ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් දැනගෙන තිබීම හොඳයි. මොකද ඔයගොල්ලෝ දැක්කොත් බැරි වෙලාවත් ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කවිලාකත් VGA කේබල් එකක් මේකට සම්බන්ධ කරන්නේ නැහැ. මොකද හේතුව මේකේ පින් තියෙන්නේ VGA පෝට් එකේ තියෙන්නේ මෙතන තියෙන සිදුරු. ඒක නිසා ඒක ඔයගොල්ලන්ට වරදින්න විදිහක් නැහැ. මේ වගේ ලොකු ටවර් එකක හොඳ පවර් සප්ලයි එකක් තියෙනවනම් ඔයගොල්ලන්ට පුළුවන් පවර් ස්විච් එක දකින්න. මේක තමයි පවර් කේබල් එක ඔයගොල්ලෝ මේ කනෙක් කරන්නේ. ඉතින් මේක යුනිවර්සල් එක කියන්නේ එක ස්ටෑන්ඩර්ඩ් එකක් මුළු ලෝකෙම. මේ පැත්ත තියෙන්නේ මේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. නමුත් අර ප්ලග් එක 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 රටවල් වල වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේක තමයි ලෝකේ ඕනෑම තැනක එකම ස්ටෑන්ඩර්ඩ් එක. ඉතින් මේ පවර් ස්විච් එක ඔන් ඔෆ් තියෙනවා. නමුත් දැන් ඔයගොල්ලෝ මේ මැෂින් එක ගත්තොත් මේ පවර් කනෙක්ට් එක තියෙනවා. නමුත් පවර් කනෙක්ට් එකට ස්විච් එකක් නැහැ. මොකද ඒකේ පොඩි පවර් සප්ලයි එකක් තියෙන හින්දා. ඉතින් දැන් මේ වගේ කුඩා මැෂින් එකක් ගත්තොත් මේකට එක්ස්ටර්නල් පවර් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මේ ලැප්ටොප් එකක මේ පවර් ඇඩැප්ටර් එක වගේ එකක් ගහන්න ඕනේ මේකේ පවර් එකට. මෙතන ඔයගොල්ලෝ දැක්කා උඩ DVI VGA තිබ්බා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනත් තායි නැවතත් තියෙනවා DVI HDMI ඩිස්ප්ලේ පෝට් එකක්. මේ මොකද මේ? මේ තියෙන්නේ කම්පියුටර් එක ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් මේ ග්‍රැෆික්ස් වලට ගේම්ස් එල්ලම් කරන්න, වීඩියෝ වැඩ, එහෙම නැත්නම් 3D animation, මේ වගේ රෙන්ඩරින්, මේ වගේ දේවල් කරනවා නම් ඔයගොල්ලන්ට මේ ඩෙඩිකේටඩ් ග්‍රැෆික් කාඩ් එකක් අවශ්‍යයි. ඉතින් එතකොට ඔයගොල්ලෝ මේ ග්‍රැෆික් කාඩ් එක මේකට කනෙක්ට් කරපු ගමන් මේවා ඔටෝමැටිකලිම ඩිසේබල් වෙනවා. එහෙම නැත්නම් මේවා වැඩ කරන්නේ නැති වෙනවා. ඒක නිසා මතක තියාගන්න ඔයගොල්ලෝ දැක්කොත් මේ වගේ වෙනම ග්‍රැෆික් මේ කාඩ් එකක් ගහලා තිනවා මේකට කොයි වෙලාවකත් කනෙක්ට් කරන්න එපා. ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. ඒක නිසා මේකට තමයි අනිවාර්යෙන් කනෙක් කරන්න අවශ්‍ය. මොකද මම අනිවාර්යෙන් අනන්තවත් කස්ටමර්ස්ලා කෝල් කරලා තිනවා කම්පියුටර්ස් අරන් ගියන් පස්සේ ඔන්න ඒගොල්ලෝ ප්ලග් කරලා කියනවා ඩිස්ප්ලේ නැහැ කියලා. එහෙම නැත්නම් වීඩියෝ එක වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මම හුදාකාරම කියනවා ඒගොල්ලෝ කනෙක් කරලා තියෙන්නේ මේකට මිසක් මෙතනට නෙමෙයි. ඉතින් මෙතනට මේ ඩෙඩිකේටඩ් එහෙම නැත්නම් මේකට සම්බන්ධ කරපු ග්‍රැෆික් කාඩ් එකේ තැනට ඕනේ VGA කේබල් එක හරි DVI කේබල් එක හරි HDMI එක හරි ඔයගොල්ලෝ කනෙක්ට් කරන්න මොනිටර් එකට. ඉතින් ඒක හොඳ මතක තියාගන්න ඒක අත්‍යවශ්‍යම දෙයක්. මොකද ගොඩක් අය වරද්ද ගන්න මේ පොඩි සිම්පල් දේවල්. නමුත් වරද්ද ගන්න තැනක් තමයි ඕක. ඉතින් ඔයගොල්ලෝ මම හිතනවා දැන් ඔයගොල්ලන්ට පිටිපස්සේ කනෙක්ෂන්ස් ටික පරිගණකයේ ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. ඉතින් මොකද හේතුව ඒක අත්‍යවශ්‍ය අපිට. මොකද ඔයගොල්ලෝ පරිගණකයක් ගෙදර ගෙනිච්චොත් හරි කාගේ හරි ට්‍රක් පිටිපස්සේ කේබල් ගැලවිලා තිබ්බොත් ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා කොයි වගේ දේවල්ද කනෙක් කරන්නේ, කොතනටද හරි ආකාරව කනෙක් කරන්නේ කියන එක. ඉතින් ඕක දැනගන්න අත්‍යවශ්‍යම දෙයක්. මොකද ඕක දන්නවනම් ඔයගොල්ලන්ට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරන්න හදන්නේ පරිගණකයක වැඩ වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ පරිගණකයක් කියන්නේ මොකක්ද ඇත්තට? පරිගණකයක් කියන්නේ දත්ත. අපි දත්ත ටිකක් ඒකට කැව්වහම එහෙම නැත්තම් දුන්නොත්
ඒක ප්‍රොසෙස් කරලා එහෙම නැත්නම් ඒක කළමනාකරණය කරලා ඉන්ෆෝමේෂන් එහෙම නැත්නම් තොරතුරු හැටියට සපයන්න පුළුවන් දෙයක් තමයි පරිගණකයක් කියන්නේ. නිකන් උදාහරණයක් ඇරෙට කැල්කියුලේටර් එකක් ගන්න. කැල්කියුලේටර් එකේ ඔගොල්ලෝ දෙකයි එකතු කිරීම දෙක කියලා කිව්වොත් හතරයි. ඉතින් අපි දෙන්නේ කැල්කියුලේටර් එකට දත්ත දෙකක්. හැබැයි එයා අපිට දෙන උත්තරයක් ඉන්ෆෝමේෂන් එක. ඉතින් හැබැයි පරිගණකයේ ඊට වැඩිය සංකීර්ණයි. ඊට වැඩිය කැල්කියුලේෂන් කැල්කියුලේටර් එකක පුළුවන් එක කැල්කියුලේෂන් එකක් කරිපෝ ඊට වැඩිය තරමකලුක් වෙනම පරිගණකයේ කියන්නේ බිලියන් ගණක් කැල්කියුලේෂන්ස් එන්න නැත්තම් ගණිතයේ දේවල් විසඳන්න පුළුවන් බොහොම සංකීර්ණ මැෂින් එකක් තමයි පරිගණකය. ඉතින් මේ පරිගණකයට තේරෙනවද අපිට වගේ අපි කතා කරන භාෂාව? නැහැ. පරිගණකය දන්නේ අපි කතා කරන භාෂාව. අපි මොන ABCD ඔය ඕන එකක් අපිට ටයිප් කරලා පරිගණකයට ඒක දැනෙන්නේ එයා දන්නේ නැහැ. ඉතින් ඒකට එයා කොහොමද අපි මේ ටයිප් කරන එක අඳුරගන්නේ? එයා අඳුරගන්නේ එයාට දන්න ලැන්ග්වේජ් එකක් එහෙම නැත්නම් භාෂාවක් තියෙන එක තමයි. ඔගොල්ලෝ අපි ඉස්කෝලේදී ඉගෙන ගන්නවා දෙකේ පාදේ එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා බයිනරි කියන එක. මේ බයිනරි වලින් තමයි එයා අඳුරගන්නේ අපි මොකද්ද එයාට දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් එහෙම නැත්නම් අපි දෙන අපි මොකද්ද එයාට කියන යගින් අහන්නේ කියන එක. මේ අපි දත්ත දෙන එකට අපි කියනවා අපි දෙනවා ඉන්පුට් එකක් දෙනවා. අපි ඉන්පුට් දෙන්නේ මොනවා හරහාද? ඔගොල්ලෝ දන්නවා කීබෝඩ් එක. කීබෝඩ් එකේ ඔගොල්ලෝ ටයිප් කරනකොට ඔගොල්ලෝ දෙන්නේ ඉන්පුට් එකක්. ඔගොල්ලෝ ගත්තලාට මේ වචනේ අහලා ඇති. ඉතින් අපි ඉන්පුට් එකක් දෙනවා. ඉන්පුට් එක දුන්නාම එතකොට කම්පියුටර් එක ඒක අවුට්පුට් එකක් දෙනවා. අවුට්පුට් එක දෙන්නේ කොහොමද? ඒ අවුට්පුට් එක දෙන්න එයා පාවිච්චි කරනවා එක්ක මොනිටර් එකක්. එහෙම නැත්නම් එයා පාවිච්චි කරනවා ප්‍රින්ටර් එකකින් පුළුවන් ප්‍රින්ට් අවුට් එකක්. ඒක අවුට්පුට් එකක්. එහෙම නැත්නම් ස්පීකර්ස් වලින් ශබ්දයක්. එතකොට දැන් ඉන්පුට් දෙන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. එකක් තමයි කීබෝඩ් එක, මවුස් එක, මයික් එක. අපිට පුළුවන් වොයිස් දැන් ගොඩක් ඒගොල්ලන්ට ඔගොල්ලෝ අහලා තියෙනවා Google, Hey Google කියලා මිනිස්සු කතා කරනවා. එතකොට අපේ කටහඬ. එතකොට ඒකේ මයික් එකක් තියෙනවා. ඒ කටහඬ යනවා මේ මයික් එක හරහා. එතකොට ඒක ඉන්පුට් එකක්. ඉතින් ඊට පස්සේ ස්කෑන් එක. ස්කෑන් එකේ අපිට පින්තූරයක් හරි ડોකියුමන්ට් එකක් හරි තියලා ඒක ස්කෑන් කරලා කම්පියුටර් එකට දාන්න පුළුවන්. එතකොට ඒක ඉන්පුට් එක. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ අඳුර ගන්න ඕනේ මේ පරිගණකයට දෙන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න පුළුවන් විදි තමයි අපි ඉන්පුට් එකක් දෙන්නේ. එතකොට ඒ ඉන්පුට් එක දුන්නාම පරිගණකය ප්‍රොසෙස් කරලා එහෙම නැත්නම් ඒක මේ කළමනාකරණයකට දාලා එයා අපිට ප්‍රොසෙස් කරලා අපිට දෙනවා අවුට්පුට් එක. ඒ අවුට්පුට් එක දෙන්නේ අපිට පේනවා මොනිටර් එකෙන් එහෙම නැත්නම් ප්‍රින්ට් අවුට් එකකින් එහෙම නැත්නම් ස්පීකර් එකකින් මේ හඬකින්. ඉතින් මේ ආකාරයෙන් අපිට නොයෙකුත් ආකාරයෙන් මේ අවුට්පුට් එක ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ඔයගොල්ලන්ට මේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි කියන එක පැහැදිලි ඇති කියලා. මොකද්ද ඉන්පුට් එක සහ අවුට්පුට් එක කියන්නේ? ඉතින් මේ පළවෙනි වීඩියෝ එක මීට වැඩිය මම දිග කරන්න කැමති නැහැ. අපි ඊළඟට කම්පියුටර් එක ඕපන් කරලා එහෙම නැත්නම් කම්පියුටර් එක ඇරලා මොකද්ද ඇතුලේ තියෙන්නේ, මොනවද ඇතුලේ තියෙන්නේ, ඒවැ මොකද ඒවැ ජොබ් එක එහෙම නැත්නම් ඒවැ ක්‍රියාකාරීත්වය තේ මොකද්ද කියලා අපි බලාගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. ඔගොල්ලෝ මොනවා හරි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් ඔගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් යටින් කමෙන්ට් කරන්න. මොනවද තව ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවනම් යටින් කමෙන්ට් කරන්න. කැමති අය ෂෙයාර් කරන්න, කැමති අය ලයික් කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි. අද ඉතින් මම ඔයගොල්ලන්ට කතා කරන්න යන ඔයගොල්ලෝ බලන විදිහ මොනවද මගේ අතේ තියෙන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට හැම වීඩියෝ එකකින්ම පෙන්නනවා මේ ඔයගොල්ලන්ට මේ ප්ලාස්ටික් වලට ආදේශක බාණ්ඩ. ඉතින් මේ ඇත්තටම ඔයගොල්ලන්ට ව්‍යාපාර හැටියට කවුරු හරි බලන කෙනෙක් ඉන්නවනම් මේව ව්‍යාපාර හැටියට කරන්න පුළුවන්. ඉතින් බලන්න මේ තියෙන්නේ ප්ලාස්ටික් හැඳි ගෑරපු එව්ව වෙනුවට ඔය ඔයගොල්ලෝ පාටිස් දානවා නම් දරුවන්ගේ පාටිස් එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ පාටිස් දානවා නම් මේ වගේ දේවල් පාවිච්චි කරන්න. මොකද මෙව්ව දිරාපත් වෙනවා. මෙව්ව කොහිම ලෝකත් කොහේ හරි තැනක ජීවිත මේ මුළු දිගටම රඳා පවතින්නේ නැහැ. ඊට පස්සේ මෙව්ව පාරිසරික ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා මෙව්ව දිරලා යනවා. මෙව්ව පොහොර හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ රේසේ කැවිල්ල මේ තියෙන මම පාවිච්චි කරන දැන්ට අවුරුදු 3ක් විතර ඉඳදී මම ගත්තේ. අදටත් මම මේ රේසෙක් පාවිච්චි කරන මේකට
මේ බ්ලේඩ් දානවා සැරෙන් සැරයට ගෙනවා. ඉස්සර මම එහම සුමානකටම සැරයක් වගේ ප්ලාස්ටික් රේසර් එක පාවිච්චි වෙන එක. අවුරුදු 52ක් වගේ 50ක් 52ක් වගේ රේසර්ස් පාවිච්චි කරනවා ප්ලාස්ටික්. අද වෙනකොට සම්පූර්ණ මම තනි කෙනෙක්. හැබැයි 52ක් අවුරුද්දකට මගේ අතින් මේ අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි හැමෝම හිතන්න අපි 1000ක් කරොත් එහෙම ඒ කියන්නේ 52000ක් අඩු වෙනවා. ඒ වගේ 10000ක් කරොත් එහෙම 520000ක්. ඉතින් ඒක නිසා මේකේ ඉම්පැක්ට් එක ඔගොල්ලෝ හිතන්නපා මම කරාට ඒක මේ වෙන්නේ නැහැ කියලා ලොකු විශාල ඉම්පැක්ට් එකක් තියෙනවා. ඉතින් අපි හැමෝම ඉතින් මේ තියෙන ස්ට්‍රෝස් මේ ස්ට්‍රෝස් එන්නේ මෙහෙ තියෙන මේ $7.95ක් මේ ස්ට්‍රෝස් දෙකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක ව්‍යාපාරයක් හැටියට කරන්න පටන් ගන්න. මේ වගේ දේවල් ඕගොල්ලන්ට මේ මේ ලෝකේ මේ රටවල වලට විකුණන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් කවුරු හරි උමනාවක් තියෙනවා නම් මේ ස්ට්‍රෝස් එන්නේ මේක සෝදන්න මේ තියෙන නිකන් අර බ්‍රෂ් එක වගේ ඕගොල්ලෝ සෝදන්න ඒ වගේ එකක් එක්ක තමයි මේ ඉන්නේ ස්ට්‍රෝස් දෙකකුත් එක්ක. ඉතින් ගොඩක් ස්තුතියි මේ බැලුවට. හැබැයි බලලා විතරක් නිකන් ඉන්න එපා. ඔගලන්ගෙන් බොහොම කාරණිකව ඉල්ලා සිටින්නේ ඔගොල්ලෝ පාවිච්චි කරනකොට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මොකද මේවා ඉම්පැක්ට් එක අපිට නෙමෙයි, ඔගලන්ට ළමයි ඉන්නවා නම්, ඔගලන්ට නංගිල මල්ලලා ඉන්නවා නම් ඒගොල්ලෝ තමයි මේවෙන් කවදා හරි දවසක මේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඔගොල්ලෝ මේවා අතහැරියොත් මේ ප්ලාස්ටික් අතහැරියොත් ඒගොල්ලොන්ගේ අනාගතේ බොහොම සුබවාදී වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ පරිසර ප්‍රශ්න ගාකලවට අවම වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලවට. ඔගොල්ලොන්ට ජය වේවා. පුළුවන් තරම් ප්ලාස්ටික් අඩු කරන්න. බොහොම ස්තුතියි.